පිහිට තම මවට ගරු කරන්නා නිධානයක් රැස් කරගත් කෙනෙකු හාසාමානය. සිරාක් තුන්වෙිනි පරි්චයේදේ හත්‍රවෙනි වගන්තිය. තම වයසක දෙමවුපියන් සලකීමෙන් ලබන තෘප්තිය සතුට ජයග්‍රහණය අපි කීදනකුටට නම් අයිති කරගන්න පුළුවන්ද. මෙ කතා මාලාව මං අද උබත් සමඟ බෙදාගනට යන්නේ මේ වත් පොහෝසත්කම් ධනය කොයි ආකාරයෙන්ද මේ මහළු වයේදී අපේ ජීවිත වලට බලපාන්නේ මේවා ප්‍රශ්න ඇති කරන්නේ කියලා. අපි ස්කෝලය යනවා අපේ හැකියාවන් දක්ෂතාවයන් නිපුනතාවයන් නොස්සේ අපි මුදල් උපයන්න පටන්ගන්නවා සමහාරු විශාල ව්‍යාපාරිකීන් බවට පත්වෙනවා ධනය බොහෝ රැස්කරගන්නවා බොහෝ දනවත් බවට පත්වෙනවා ත් සමඟ තවත් පිරිසක් කියන්නවා තමගේ දෙමවුපියන්ගේෙන් ලැබෙන වත් පොහොසත්කම් කුඹුරු ඉඩකඩම් වාහන මුදල් මේවා ඔස්සේ ගොඩාහක් දියුණු වෙනවා මේ වත් පොහොසත්කම් දනවත්කම් අපට ලැබෙනකට අපි උත්සාහ කරනවා අනිත් අයව පාලනය කරන්න ඒවගේ අනිත් අයට අපි තීන්දු තීරණ දෙනවා ඒ වගේම අපි අනිත් අයගේ අවධානය ගන්නට උත්සාහ කරනවා හරක් ලවට අපට ධනය ගොඩාක් ලැබෙනකට හොරු වැඩි. ඒසාි මිනිස්සුන්ගෙන් හොරුන්ගෙන් බේරෙන්න්න අපි ගොඩාක් ගෙවල්වලතා පහදාගෙන ගෙවල් ලොක්කරගෙන විශාල ගේට හදාගෙන මෙගේ අතට ඇතුළට වෙන ඉන්නවා. මේක මොකක් දෙවෙන්නේ අපි මිනිසුන්ගෙන් ඇත් වෙනවා. අපි හිරවෙනවා වත් පෝසාත්කම් ඔස්සෙම අපේ නිදහස නැතිවෙනවා. අපිට නින්දයාම නැතිවෙනවා. අපි මානසික අසාහනයෙන් ඉහලට යනවා අපි ප්‍රීතිය නැති වෙනවා. සමහරක් කලාවට හොරු බලාගෙන නවා මරල හරි මේ සල්ලි ගන්න ශුද යිබලයේ පවුලතුමා අති මෝත්‍රිය ලියන පොතේ හවිනි පරිච්චේදය සඳහන් කරනවා මුදල් තන්හාාව හැම නපුරකටම මුලය. මුදල් තන්හාාව හැම නපුට හැම කරදරයකටම හේතුවන්නේ මුදල් තහාවලු සමහරු මුදලට ආලය වී ඇදහිල්ලෙෙන් වැටයි. තමාටම බොහෝ දරුණුතු වාලෙති කරගන්නේ. මුදලට ආලය කිරීම, මුදලයට ආකර්ෂණය වැඩිියුුණා මුදල් පසේ හභාගයාමම්කද වෙන්නේ අපි දෙවියන්ගෙන් ඇදෙහිල්ලෙන් ඈත්වෙනවා බොහෝ දරුණු තුවාල ඇති කරගන්නවා. අපි වැටීම් වොලට මුහල දෙනවා. අපි මුදල දෙවියන් කරගත්තොත් අපි මුදලට මුළු කාලයම වවාඳීනවා. මුදල් පස්සේ යනවා. අපගේ. අවධානය සමන්ටේ සම්බඳතාවයන් පවා විධ වැටෙනවා මුදල් අපි දෙවියෝ කරගත්තොත්. එහෙම නැතුව මුදල අපි භාවිතාකරුවොත් පාවිච්චි කෙරුවොත් අපේ සේවකයක් කරගත්තොත් අපිට පුළුවන් වෙනවා මුදල භාවිතා කරලායිට වැඩියේ වටිනා සම්පත් උපය ගන්න. කල් කටාාවවිශයුද්දෝ තෙරේසාම අවතුමිය කියනවා. ඔබේ මුදල දෙවියන් වහන්සේට ලස්සන දෙයක් කරන්න භාවිතා කරන්න. ඔ මුදල දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන දෙයකට භාවිතා කරන්න. ඔබ යාඥා කරනකට භහාවනාකරණකට ශුද්ධලියවෙල්ල කියෝල දෙවන් මාසගේ හනට ඇහුන්කන් දෙනකට ඔබට තේරෙනවා මාසතු මුදල් කොයි ආකාරයෙන්ද මම වියදං කරන්නේ කියලා. එතකොටික් ලස්සන අරමුණක් කරා වියදන් වෙනවා. අපේ ශුද්ධව සභාවේසාන්තුවරයෝ බොහෝ ඉන්නවා. හංගේයියාවේ ලිසබෙත්තු මිය කියන ශුද්ධවන්තිය. ඇය දහත්තුන් වෙන සියවසේ හිටපු විශාල ධනයක් උරුම කරගත් රැජිනිියක් ඇගේ ස්වාමි පුරුෂ්‍යයා හංගරියාව රජතුමා. මයට විශාල ධනයක් තිබනා ඇය ජේසු කෙරෙහි ලොකූ භක්තියක් තිබුණා. එක අවස්ථාවකති අය කියනවා ජේසුස් වහන්ස නෙමැති මගේ රජුරුවෝ කටුවටුන්නක් දාගෙන ඉන්නකට මං මේ කිරුලක් පළඳගෙන මේ රාජ මැදුලි ඉඳීමේ තේරුම කුමක්ද. මගේස්වාමයා රජ කෙනෙක් යාට තියෙන කටුවටුන්නා. මන් මේ සිංහසනකට වෙලා මේ ඔටුන් නද්දාගනයනකේ මේ විහිළුවක්නේ. ඇ දකින ආකාරය. එයට පස්සේ ඇ ෆ්‍රන්සිිස්කන් නිකායේ තෙවැනි කණ්ඩායමට සම්බන්ධ වෙලා ඇය ෆ්‍රෙන්න්සිස්තුමාවිෙනුවෙන් අරෝග්‍ය ශාලාවක් හදෙනවා. මේ ධනය ඔක්කෝම බෙදලා බෙදල දෙනවා. ඇය අවුරුදු විසි හතරයි ජීවත් වෙන්නේ. ඇ මිය පරලව යනවා ඇශුද්ධවන්තියක් බවට පත්වෙනවා. බලන්න දන්නය භාවිතා කරන ආකාරය. ඒගේ ුද්දෝ කැතරින් ඩ්‍රෙක්සල් කියන ශුද්ධවන්තිය ඇමරිකාවේ දනවත් මල්ලිය ආයතනයක අයිතිකාරයෝගේ දියනිය. ඇය එදා ඇමරිකාවේ කළු ජාතිකින් දිල්ලින්දු ජනතාවට දේව සේවය සඳහා මේ සම්පූර්ණ සල්ලි වියදන් කරනවා. වැෑ කරල වැෑ කරලා අවසානයේ ඇය දිවි සප්සාදය, කඥා සුරියයන් කියල නිකායක් පටන් රක් ඒකට මේ මුදල් වැෑ කරනවා. ඇ ුද්ධවන්තියක් බවට පත්වෙනවා. තව ඇලෙෝසිියස් ගොන්සාග කියන, දරවා තරුණ දරුවා තරුණයන්ගේ නාමසාන්තුවරයා එවගේ මසිීසිය ෆ්‍රැන්සිස්තුමා මේ ගොල්ලොෝ සිටුවරුන්ගේ දරුවෝ ඔවුන් දිලිඳු කම කියන කාන්තාව වැළඳගන්නවා විවාහ කරගන්නවා ඔුගේ ජීවිතයසාාන්තුවර් සුද්ධබන්ත භාාවයට එස වෙනවා බලන්න ධනය භාවිතා කරන ආකාරය මම අමස්ථාවද එක් තරාත්දැකවීමක් බ සමඟ බෙදාගන්න කැමති. එක අම්මෙක් හිටියා මේ අම්මට දරුව දෙන්නෙක් හිටිය දුවෙක්කා පුතෙක් දුවගේස්වයම් පුරරිෂයා මිය පරලව ගිහිල්ලා ඇවැද බගක් වුණ. ඇය දරුවොත්ක අමාරු ගමනක් ගියා. අනි පැත්තිෙන් පුතා ඉන්න පුතාට ඇලොකු මුදලක් ලැබෙන රැකියාවක් ඔහු කරන්නේ. ඇති මේ අම්මා ගෙදට වෙලා තනියම ඉන්නවා. එයා කොහේවත් යන්න කැමතින මේ මගේ ගෙදර මැරෙන්න්නෙත් මේක තනිය මට කවරුවක්වත් දෙපා උඹලා එන්න එපා මාාවක්කයි යන්න. ඉති අම්ම හොම හිටිය. නමුත් මොකද වනේ අම්මට අම්මගේ ඇස් දෙක පේ නෑදැන්. අමට කාච්ච න්න වුණ. ද අපි දන්නව කාචයක් දැම්මයින් පස්සේ ගෙදර සුපුෘදු විදියට වැලකරන්නට බෑ. යාටවෙල දෙන්නට ඕනේ යායටට අාවතේව කරන්නට ඕනේ යා වකගන්නට ඕනේ යා ආලූකිතිය තැන්වලට එන්න හොදනෑ දූ විලි වදින්න හොදනෑ. ඉතින් මේ අම්මට දැන් ඔය වැඩේ කරන්නට බැහැ ඇහ ඔපරේෂණ එකින් පස්සේ තෝ ඩම්මර් දැන් කල්පනා කරවා දැම් ොද මම කරන්නේ. ති මේ අම්ම කොහොම හරි යනවාර ලේලිළඟට. රහ වෙලා හිටියේ කාලයක් ලේලිත් එක් දේයිළඟට යනවා ඊහි ඉවරතින් ලේලිත් පුතයි හොඳට අම්මෝ බලා ගන්නවා. ති අම්ම මේ ගෙදර දකිනවා අඩු පාඩු රාශියන්. ට පස්සේ අම්ම මොකද කරන අම්මගේ පොතේ තිබ්බ ලක්ෂ පහක මුදල මේ මුදල අම්ම කල්පනා කරවා මේ ලේලිට දෙන්න කියලා. දැම් වැඩේ කරන්න යනකෙට ැ මෙතන ඉන්න වනි පැත්තයෙන් දුව ඇය වැදබවා. ඇගේ දරුව ඉන්න යට හරිහමක් රැකියාවක් නෑ අදම් මාර්ගයක් නැහැ. නමුත් ඇ කල්ප අම්ම කල්පනා කරන්නේ නැහැ. මම මේ මුදල ලේලිට දුන්නොත් මේ ලේලි හා මගේ දුවත් අතර ගැටුමක් ඇති වෙනවා කියලා. අම්ම එක දුරදික බලන්න නැහැ. අම්ම මුදල දෙනවා ලේලිට. ඒක අම්ම කල්පනා කරන්නේ දම වයසට ගිහාම මම එක්තැන් වෙනවා ඔත්පල වෙනවා. මගේ දුව තමයි ඇවිල්ල මගේ අවසාන කටයුතු කරන්නට ඕනේ. ස්පිරි තාල්ිගයාාම මාර්තයක මගේ තනි නොතැනයට ඉන්නට ඕන මගේ දුව. ඒවගේ මගේ අවංගල කටයුතුදී වැඩි බර පැටවෙන්න දුවට ඒ මුුණපුුරන්ට මිනිබිරියන්ට. ඒව්වා කක්වාත් අම්මගේ ඔළුවට යන්න. අම්ම කල්පනාකරවේශෂනිකවම මේ අට සල්ලි දෙන ඕනේ ලේලිට දෙන්න ඕනේ ඇයට පස්ස මොකද වෙන්න මේකෙන්. අපි මේ දක්කිනවා මේ වත් පොහෝ සත්කම් දෙයන් වහසේ ප්‍රදිරතියෙන්නේ තවත් දරුවන්ව ිට්ටු කරගන්න අපේ ගමන පහසු කරගන්න. වත් පොසත්කම් කොයියාආකාරය ද අපේ ජීවිතවලට දරුණු බලපෑම්මෙල්ල කරන්නේ. සහරක්වෙලාට මේ වත් පෝසත්කම් නිසා දරුවෝ දරුවෝ ඇන කොටා ගන්නවා. ජම්මාන්තර වෛර බදිනවා. මම දන්න තවත් ඇැනක ඉන්නවා. එඒ අම්ම එයා සතු දේපල බෙදල දුන්නා. මහගේ එයාගේ පුතාට දුන්නා. පොට අනිත්පුතා ලොකු අෛරයක් ඇතිකරගත් අම්ම මට මහගේ දුන්න මටයි අවශ්‍ය වෙන්නේ එක මට තමායික ලැබෙන්න්නට ඕන කියලා. ඒ ප්‍රතිඵලයක් හැටියට බාලපුතා අම්මව සම්පූර්ණයෙන් අමතක කෙරුව. අම්ම දීපු දේපලව කිසි දෙයක් කෙලේගුණයක් මොකක්වත් නැතිවුණ අමව දාලා ගියා යන්න. තින් බේ බලන්න මේ වගේ අත්දැක මේ වගේ සිදුවීම් අපිට ගොඩක්ත් දේවල් උගන්නනවා දරුව දරුවතර ගැටුමක් ඇතිවෙනවා වගේ දෙමවපියෝ දරුවතර දුරස්වීමට හේතුවෙනව මේ දන සම්පත් කිය ලි තේරුම් ගන්නටඕනි. අප ශුද ශවිසේසයට හැරල බැලුවොත් යෙසු වහන්සේ ලස්සන උපමා කතාවක් කියනවා වාංචනික ගබඩ ආකාරයක උපමාාවලු ක් සුභාරංචියය. ධනවතයකුට ඉන්නවා ගබඩ ආකාරය. මේ දනවතාට ආරංචින මගේ මේ සේවකයා වංචා කරනවා. එට පස්සේ මේ සේවකය අඩ ගල කියනවා මට මගේ ගනු දෙනු පියවන්න කවන්ස් දෙන්න ඔබෝ මම අස්කරනවා. සේවකය කල්පනා කරන දැම් මාව නිලේෙන් අස්කිරුවයින් පස්සේ. මට බිම කොටන්න හැකියාවක් නෑ. මට හිඟා කන්නත් බැලැජ්ජයි. එනිසා මම නිලේෙන් පහකරන්නට කලින් උපරිම ඥානාන් විත විදිහයට කටයුතු කරනවා න ප්‍රඥාව පහල වෙනවා ඇයට පස්සෙම් කොද කරන්නේ නයකාරෙන්ට එන්න කියනවා. කොයිතරන් නයද ඔබ තෙල්පීපසය තෙල්පී පසුවක් කියලදා ගන්න අලු කෙරුවා. කියෙකට එන්න කියනබ කොයිතරං මගේ ස්වාමයට නයද. තිරුගු බුසල් සීයා අසුවක් කියදා ගන්න. එතකොට මේ විදිහයට ඉතාම ශූර නුවණින් ගබඩාකාරය මේ සේවකයා මේ ලෞකික දේපල හසුරු වීමේ ඥානය දැකලා අයිතිකාරයා දනවත ඔහු ගැන සන්තුෝස වෙනවා. මෙතන ෙසුස් වහන්සේ කියනවා ලෞකික වස්තුවෙන් මිතුරං සොයාගන්න. ලෞකික වස්තුවෙන් මිතුරන් සොයාගන්න. වස්තුව නැතිවූ කල ඔවු සදාතන විමානවලට ඔබව පිළිගන්නවා ඇත. සතන විමාන කියන්නේ මෝනවද. සදාාතන විමාන කියලා කියන්නේ සුවර්ගයට යාමට මාර්ගය සස්වර්ගයට තමයි මෙතන කියලා කියන්නේ මෙලව ජීවිතයෙන් එපිට අපි දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇතුළුුවීම සැබෑ සතුට ප්‍රීතිය භුක්තිවිදීමේ අවස්ථාව අපිට උරුම කරගන්නට ලැබෙන ම කිය එක තමයි තනද කියන්නේ. එවගේම අපි ප්‍රඥා සාහිත්‍ය යිති සිරාග්‍ය පොතේ තිස්සෙක්වනි පරිච්චේදය පලවිනි වගන්තියේ මෙන මෙහෙම කියම නක් තියෙනවා. ධනය නිසා ඇතිවෙන නින්ද නොයාමෙන් මනුෂ්‍යා දුරුවල වන්නේය. ධනය නි ඇතිව නින්ද නොයාමෙන් මනුෂ්‍යයා දුරුවල වන්නේය. කෙටියෙන් කියවනම් ධනය නිසා මනුෂ්‍යා දුරුවල වන්නේය. ධනයෙන් ඇතිවන කරදර නිසා නින්ද ඉවතට යන්නේය. මනුස්්‍යයාට කරදරයක් මේක. එනිසා නින්දක් නැහැ ඉින්දක් නෑ කියලා කියන්නේ. අපේ මනසර ලොකු බරක් අවිවේකී භාවය. ඒගේම කිය මතිස් එක් වනි පරිච්චේදය හහිවිනි ව ගන්තයේ රතරන් නිසා විනාශ වූ අය බොහෝය. රත්රන් අපිහම කෙනාව බෝහම ආසයි රත්තරංගන්න ලබාගන්න ඒ පලදින්න මේවා විනාශයට යනවා. ඔවුන් ඔවුන්ගේ විනාශය නියතවතිබුණේය. රත්රම් පලදිින්නගේ විනාශය නියතයි බොහෝම. ප්‍රබලව කියාපානවා. කෙසේද විනාශ වෙන්නේ රත්තරන් එකතු කිරීම යනු විනාශය ලංකිරීම. බලන්න මේ ධනය කියන එක මනුෂ්‍යයාගේ විනාසයට බලපාන ආකාරය මිට අවරු දෙදහකර කලින් දැක්කා. සිරාගේ පොතේ විස්නාමෙන්ට පරිච්චය දෙක්කලසිනි ගන්තතිය කියනවා. ඔබේ ධනය මහෝත්තමයානන්ගේ අනපනාත් අනුව භාවිතා කරන්න ඒ ඔබට රත්තරංවලට වඩා ප්‍රරෝජනමත්වේ. අපිට අහන්නට ඕනේ. අපිට බුද්ධිය තියෙනවාද. ඥානය තියනවද මේ ධනය අපි පාවිච්චි කරන්න මහෝත්තම යානන්ගේ අනපනත්වලට අනුව. මහෝත්තම යනාවන් කියන්නේ කවුද. මේ ධනය දීපු කෙනා. ධනය දීපු කෙනාට යාගේ පරමාර්තා අරමුණු අනුව මේවා මෙහවන්ට අපිට ප්‍රඥාව තියනවාද. අපි අදදැකීම්වලින් ගැගෙන තියෙන වද. කොහෙන් අද්දැකින්වලින් කෙන ගන්නේ අපේ ගෙවල්වලින් පවුලෙන්ග. ම නිසා ම මාතෘකාව මහිතන්නේ අපි හැමදිනාටම වැදගත්තෙන මාතෘකාවා ටික හිතන්න කල්පනා කරන්න. පුරාණ ගිවිසු මේ දනසම්පත් හැදුින්වේ දෙවන්වහසගේ විශේෂ ආශීර්වාදයක් හැටියට. නවදසුේ දන සම්පත් ජිසුස් වවාන්සය හඳන්වන්නේ අපගේ විනාශයට හේතුවෙන්නට ඉඩතියන බොහෝ ඉඩතියන දෙයක් හැටියට. පුාණ ගිවිස මේ අලත් දශයක් කිරියයිෙන් පැනියන දේශයක් ඊස්ත්‍රය ජනතාවරටද යන් මාහත්‍ය දෙන ආශිර්වාදයක් හැටියට. අලුත් දේශයක් කියන ආශිර්වාදය ඉඩකඩං කියයන ආශිර්වාදය ජෝබතුමාගේ පොතේ ඔහුට පුත්‍රයෝ හතක් හිටියා දුවරු තුන් දෙනෙක් කිටිය එකන් දරුවෝ දහයක් කිටියා පූර්ණත්වය. බැටලුව හද්දාහක් කිටිය ඔටුුවෝ තුන්දාහක් කිටියා, ගවයෝ දාහක් කිටියා කොටලුවෝ පන්සීයක් හිටියා ැසි දසුන් විශාල පිරිිසක් හිටියා මේසා මහත් ධනසම්භාරයක් ඇති කිසිවෙක් මෙලොවේනො සිටියේය ජෝබ් එකේ දෙක. මොකද මේ කියන්නේ. දෙවන් වහන්සේ කොයිතරං ට ආශිර්වාද කෙරුවද කියලා පෙන්නන්නේ අන්න ඒ විදියට. එක න්නේ දනසම්පත් වස්තුව ලබෙන්න්න ලැබෙන්ඳවයන් වහසේ අපට සමීපයි කියලා. නම ජෝබගේ පොතේ එකේ විසියෙක් වනි සඳහන් කරනවා. මම කිසිවයක් නැතුව මවකු සේආවෙමි. කිසිවක් නැතුව පෙරලා යන්නේෙමි, සමිධානෝ දුන්සේක සමිධානෝ ගත්සේක සම්ඳන්ගේ නාමයට ගරු පැසසුම් වේවා. ඒ යන්න ඔහු දකිනවා ඒසා විශාල වස්තුවක් ලැබුණත් මේවා ඔක්කොම දාළමම යන දවසක් කියෙනවා. මම එකකට ලෑස්ති වන්නට ඕනේ. ඒක සමිධානෝ දුන්නා ඒවගේම ගන්නවා. එක යන මට මේ ලෝකයේදී මේ ලෞකික වස්තුව පාවිච්චි කරන්න එකෙන් ප්‍රෝජන ගන්න. මේක දීපු කෙනාගේ අරමුණු කොලට යන්නට මට ප්‍රඥාව තියනටඕනේ. අපි හම්බයි වෙනම පුරාණ ගිවිස මේ මේ ප්‍රඥාව ගැන කතා කරන විශේෂ චරිතයක්න් එතමයි සලමුන් රජ්ජුරුවෝ. රාජාවල එක තුන්වැනි පරිචේදය සඳහ කරනවා ගිබියෝොහි සලමන්ට දවියන් වහන්සේ දර්ශනය වෙනවා. මාන උුබට දීුතුදේ කුමක් ද කියා ඉල්ලන්න තියෙන වහන්සේ කියනවා සලමුන්ට ස විනිශ්චිය කරන්න හොඳනුවන දැනගන්න ඥානවන්තසි තක් මට දෙන්න. ඥානවන්තසි තක් මට දෙන්න. නුබ දීර්ඝාවිෂවත් ධන සම්පත්වත් සතුරන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැත. විනිශ්චිය කිරීමේ ඥානය තියුණු නැනනුවන මම නුබට දෙන්නෙමි. නුබට සමාන කෙනෙකු නුබට පෙරවත් පසුවත් ඉදිීෙත් නොසිටින්නේය නොබ නොයිල්ලූ ධනය හා ගෞරුවය පවාදෙමි. ිට කොඩාක් හිතනට පුළුවන් දෙයා. අපි දෙවියන් වහන්සේගේ ධනයම ඉල්ලුවොත් අපි වැරදි මාර්ගයක යන්නේ. ධනය පාවිච්චි කිරීමට නැනනුවන ලැබුණහාම. අපිට ධනය කොයිතරන් තිබුණත් එක අපිට බාධාවක් වෙන්න නැහැ. මනිසා අපි සලමොන් රජුරෙන් ඉගෙන ගන්නවා මේ වචන මිට වුරදු දස් ගානකට ලේවිච්ච වචන අදට ඒ වගේම වලංගුයි කියලා. ධනය වස්තුව ගැන අපිට උපදෙස් දෙන්නේ කෞද. ගැි ගොඩාක් කල්පනා කරන්න ටෝනේ. ද වර්තමානය ධනය වස්තුූ ගෙන කතාා කරන්නේ රක්ෂණ අයතන බැංකූ. එවගේ ඒයාලගේ දෙන උපදේශය මොකක්ද ධනේ රැස්කරගත්ත තරමට ඔබ ජය ග්‍රහහි. ඔබේ මහළු විය ගොඩාක් සාර්ථකයි ධනය තිබ තරමට මේවා ඇත්ත කතාද. මෙවා අපි නොමග යන වද නෙමෙයිද. දේ වචනය දිහා බලනකට කොයිතරා මනුස්්‍යයෝ මේ ධනය නිසා මුලා කරන වද. මේ නිසා තමයි පවල්තුමා කියන්නේ මුදල් තන්හාව හැම නපුරකටම මුලය කියලා. ධනයෙන් අපි කළියයුත්තේ ස්වර්ගයට යන්න මාර්ග සකසාගැනීම කියලා අපිට සුද්ධවන්තයෝ නැවත නැවත මතාක් කරනවා. Jessicaෙසු කියන්නේ ධනයෙන් මිතුරං සපයගන්න මිතුරං නැතිකරගන්න නෙමේ. දරු පවුල් වැඩි කරගන්න දරුවන් අතර එකමුතුකම ඇති කරන්න මේ ධනය පාවිච්චි කිරීමේ ඥානය අපේ පවුලෙක් දෙමව්පියන්ගේ ගෙන ගන්න කියලායි කියන්නේ. වැඩි හිටියන් ලෙස අපි හොඳට කල්පනා කරන්නට ඕනේ. මරණයකදී අපි අසීමිතව බේද ඇතිකරගන්න මේ ධනය නිසා. ධනය කියන්නේ අපිට උදව්වක් වගේම විශාල සාපයක් වෙනටත් පුළුවන්. එ වගේම ධනය බෙදාගන්නට, අපිට අවශ්‍යඒ ප්‍රඥාව ලබාගත යුතුයි. අද අපි රටේ වුුණත් නීතරීති ගොඩාරයක් තියෙනවා හොරකම් කිරීම සම්බන්ධයෙන් එවගේම සතුරන්ගෙන් ආරක්ෂායවෙන්න ගොඩක් දේවල් තියවා. ඒත් එක්කම අපි දකිනවනි පැත්තට මේ කොයිතරං නීත්‍රී තිබුණත් මෙටඒ හා යන චණන්්ඩිකම් කිරීම ඇන කොටාගැනීම මරාදැමීම මේ ධනය සඳහා ලොකු අරගලයක් යද අවස්ථාවල අපි දකකින ගොඩාක් අදැකීමම් තියෙනවා ඉගෙන ගණට මයි අපට ප්‍රඥාවශ්‍ය වෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ යම් යම් දේවල් හොඳ නරක දැක ගැනීමේ හැකියාව සලමුන් රජ්ජුරුවෝ ඉල්ලුවේකයි. හොඳ නරක මේක හොඳයික නරකයි කියලා අපිට තීරණය කිරීමට දූරදර්ශීය නුවනක් අවශ්‍ය. ඒක අපිට ලැබෙන්න්නේ අත්දැකින් වලින්. ගොඩාත් දේවල් දිහා බලන්නට ඕනේ. අපි නිහිමීට කල්පනා කරන්නට ඕේ. ඒ වගේම අපි අනිත් අයගේ අදහස් වලට වෘත වෙන තරමට අපේ දෙ මෞපියන්ගේ වැඩි හිටියන්ගේ අසල් වැසියන්ගේ දේව වචනයේ. ඒ තරම්ගරුවට අපි ශක්තිමත් වෙනවා. අපි ගන්න තීරණ නිවැරදි වෙනවා. අපි නොමගයාවන බලවේගැද ලෝකයේ ගුඩාක් වැඩි මතුපිට ලස්සනට ඔපේට අපි රැවටෙනවා. එ වගේම චාටු බස්වලට අපි රැවටෙනවා. අපි නොමගයාවන අවස්ථාවල් වලටටින් අපි බේරගන්නේ දේව වචනය. අපි එනිසා අපි දේ වචනය කෙරෙහි විශ්වාසය සබමු. අපි දේ වචනය අනුභාාවය අපි ලාගත්තවොත් අපිත් ප්‍රඥාවන්තය වෙනවා අපිටත් කියන්නට පුළුවන් අපි සලමන් රජ්ජුරූ වගේ ප්‍රඥාන්විතවයි කටයුතු කෙරුවේ. මුදලට ති යැන තන්හාව අපි විනාශයට යනවා කියන එක හොඳට අපේ ඔළුවේ කොටාගත යුතු දෙයක්. අපි මේ සඳහා ප්‍රඥාාවවිල්දමු දෙවියන් වහන්සේ අපිට හැම විට ආදරය කරනවා දෙ මවපියෝ කියලා කියන දෙවන් වහන්සේගේ කටහඩ. දෙ මව්පියෝ හැටියට අපිට ගන්න තීරණ ඉතාම. නැනනුවනින් ගතයුතු තීරණ කිය අපි තේරු ගන්න ඕන එතක කොටයි අපට පුුවන් වෙන්නේ අපි දරුවන්ව සවතවත් එක මුදු කරන්න දරුවන් පවුලක් හැටියට බැඳලලා තියාගන්නට උපකරණයක් හැට අපි මුදල් බෞද්ධාව කරමු. මුදල් ලට අපි දෙවියන්ට දියුතු තැන දින්නවොත් අපි පරාජයි.ඒ වගේම අපි දරුවන්ට දිවියන් වහන්ස ගැ ගැනු නැත්තං ලෝකයා දෙවන් වහන්සකින් දරුවන්ව ඇත් කරනවා එනි අපි ලෝකේ අට දෙනට වශ්‍ය නෑහැ ඒ කොටස දෙමවපියෝ ගුරුවරුුණා දෙමවපිය උගන්වලට ඕනි දරුවන්ට කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේවිතට ගරුබී ඇතිව යන්නේ. ලෝකෙන් ඇත් වෙලා අපිට සුදුසුූ තීරණලට යන්නෙ කොහොමද කියලා. ඉස් දහ ඔබට ඥානය ය මෑනියෝ තමයි ප්‍රඥාවේ ආසනය එල් ඒ බලය ලැබේවා එතුමියගේ සරණය මැදහක් පීට ලැබේවා කියම ප්‍රාර්ථනා කරනවා ජෙසු පීටයි.